තෙරුවන් සරණයි දීපිහිටයි අද මේ වැඩසටහනේ අනුග්‍රහක ආශිර්වාදය ලබා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි රුක්මලී කුලතිලක මහත්මිය විසිනුයි පරලෝ සපත් ගුණදාස කුලතිලක ආදරණීය පියාණන්ටත් ඥාති සහෝදරිය අසන්තා කුලතිලක ඇතුළු පවුලේ නමින් මිය ගිය සියලු දෙනාට පින් පිණිසත් ඥාති සහෝදර විජේරත්න ලීනාරච්චි සහ විමලරත්න ලීනාරච්චි යන අයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් माँ ओबैतुलु अपे आदरणीय देवसु पौले ज्ञाते सियलु दिनाटव निदुक् नीरोगी मद्भावे प्रार्थना करण रचिर दनलतेन मतिनी बटिता मत पिंग अपे यहाँ प्रार्थना कलाट एम व्यसरण प्रचार करंट अनुग्रह आशीर्वाद लबादी मे पिन ओबटत् तो बेनमीन मे पर्लोगी सियलंट सुजीवत्व सिर्ण सियालंट तत्पत्वा सियलु सार्थक भाव अत्वा किल अभी प्रार्थना करण සත්‍යා පොළවේ පහළ වෙච්ච දවසේ ඉඳලා සතුට හොයන ස්වභාවයක් පැවතුණා. ඒ අතරින් මිනිස්සයා ප්‍රධානයි. මිනිස්සයාට හිතන්නට පුළුවන් සිතක් තිබෙච්ච නිසා එයත් පහළුණෙන් පස්සේ උත්සාහ කරේ සතුට ලබන්නයි. හැමතිස්සෙම හොයාගෙන ගිය සතුටයි. එතකොට ඔහු තේරුම් ගත්තා මේ සතුට තියෙන්නේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වීම මත කියලා. තේරුම් අරගෙන ඔහු මේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගන්නට උත්සාහ කරා. එතකොට ඔහු යම් සතුටක් දැකගත්ත දැනුණා. නමුත් මොහොතකින් ඒ සතුට නැති වුණා. එතකොට ඔහුට ගැටලුවක් පැන නැගුණා. මේ සතුට දීර්ඝ කාලිනව පවත්වා ගන්න කෙසේද කියලා. ඊළඟට ඔහුට වුණා මේක සදාකාලික සතුටක් බවට පත් වෙන්නට. එතකොට සතුට වැඩි කරගන්නටත් මොහොට ඕනනවා. එතකොට ඔහු ගත තීන්දුව තමයි අවශ්‍යතාවයන් වැඩිපුර ඉෂ්ට වෙනකොට සතුටත් වැඩියෙන් ලැබෙනවා කියන එක. එතකොට ඔහු ඒ වෙනුවෙන් කරේ අවශ්‍යතාවයන් වැඩි කරගත්තා. සතුට එතකොට ඒවා වැඩිපුර ප්‍රමාණයක් ඉෂ්ට වෙනකොට වැඩි සතුටක් ලැබෙනවා කියන මතයට ඔහු ආවා. ඒ කරුණු ටික ඉෂ්ට වෙනකොට ඔහුට ඒ සතුට මදි වෙනවා. සමහර ඒ වගේ සතුට අතුරුදහන් වෙලා ගිහින් එතකොට ඔහුට නැවත නැවත සතුට සඳහා නැවත නැවත අවශ්‍යතාවයන් සොයා ගන්නවා. එකින් එකට ඒ අවශ්‍යතාවයන් ඔහු ඉෂ්ට කර ගන්නට පෙළඹෙනවා. මොහොතක සතුටක් විිටක ඇති වෙනවා, විිටක නැති වෙනවා, සමහර ඒවා ඉෂ්ට කර ගන්න බැරි වෙනවා. මොහු තීන්දු කරන්නේ වැඩිපුර අවශ්‍යතාවයන් තොගයක් ඉෂ්ට වුනහම වැඩිපුර සතුටක් ලැබෙන බවයි. නමුත් ඔහුගේ බලාපොරොත්තුව කන පිට හැරෙනවා. වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍යතාවයන් තියෙනකොට ඔහුට සතුට ලැබෙන්න පටන් ගත්තේ අඩු වශයෙන් ටිකයි. බහුතරයක් ඉෂ්ට නොවන තත්ත්වයට ඔහුපත් වුණා. එතකොට ඒ ඉටු නොවෙච්ච බලාපොරොත්තු ඔහුට කැඳෙවි දුකයි. එතකොට සතුට බොහොම පොඩි ප්‍රමාණයක් බවට ඔහුට තේරෙන්න ගත්තා. අවශ්‍යතාවයන් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඔහුට සතුට වැඩි වුණේ නැහැ. දුක වැඩි වෙන්න පටන් ගත්තා. ඔහු හැමදාමත් අවශ්‍යතාවයන් නැති කරගත්තා. අද වෙනකොටත් එහෙමයි. ඔහු අවශ්‍යතාවයන් වැඩි කරගන්නවා. තාක්ෂණයෙන් දියුණුවෙන් ඉහළට යන්න පටන් ගන්නවා. ඔහු එතන සැපේ ඇති කියලා හිතාගෙන තව 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 දේවල් ඔහුගේ ජීවිතයට ළඟා කරගත්තා. ආරම්භයේ තිබුණු අල්පේච්ඡතාව හෙවත් අවශ්‍යතාවයන් සීමිතව තිබිච්ච ඔහු වර්තමාන වෙනකොට අවශ්‍යතාවයන් බහුල වශයෙන් සූදානම් කරගත්තා. තාක්ෂණේ ඔහු අවශ්‍යතාවයන් වැඩි කරගත්තා. ඔහු හිතනවා අවශ්‍යතාවයන් වැඩිපුර ප්‍රමාණය ඉෂ්ට කරගන්නටත් තාක්ෂණේ යොදාගත හැකියි කියලා. නමුත් ඒසේ වෙන්නේ නැහැ. සමහර බලාපොරොත්තු ඉෂ්ට වුණත් ඔහු බලාපොරොත්තුච්ච සැපේ ලැබුණේ නැහැ. එතකොට ඔහුගේ බුද්ධිය වෙනුවට ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඇයි මෙහෙම වුණේ කියලා ඔහු හොයන්න පෙළඹෙනවා. එතනදී නිර්මාණය වෙනවා ආධ්‍යාත්මික කියන වචනේ. ආධ්‍යාත්මික නායකයින් ආධ්‍යාත්මික ගුරුවරුන් කියන අය එතනදී භූමිකාවට එකතු වෙනවා. එයා කියනවා අවශ්‍යතාවයන් වැඩිපුර වැඩි වෙන්න දුක පැත්තයි වැඩි වෙන්නේ ඉෂ්ට වෙන ප්‍රමාණය අඩු වෙනකොට ඔබට තේරෙනවා ඇති සතුට අඩුයි දුක පැත්ත වැඩි. උදාහරණ වශයෙන් ගත්තොත් ඔබට තේරුම් කරන්න යමෙකුට අවශ්‍යතාවයන් මුලින් තිබුණේ දෙකයි. දැන් තියෙනවා 20ක්. මේ අවශ්‍යතාව වලින් ඔහු ඉෂ්ට සිද්ධ කරගන්නේ දැන් 5යි. 15ක් ඉෂ්ට නොවිච්චා. දැන් දුක සැප දෙකේ සමබරතාවය ඔබට දැක්කොත් 15යි 5යි. දුක වැත්ත වැඩි
සැපපැත්තඩුයි. නමුත් මීට ප්‍රථම ඔහුට තිබුණ අවශ්‍යතාවයන් දෙකයි ඒ දෙක ඉෂ්ට කරගෙන ඔහු සතුටක් වින්දා ඔහුට පහසුයි. බුදුරජාණන් වහන්සේ අල්පේච්ඡතාව ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කරේ නිසායි. අල්පේච්ඡ බව. ස්වල්ප කටයුතු ඇති බව ආදි වශයෙන් උන්වහන්සේලා දේශනා කරා. අවශ්‍යතාවයන් වැඩි වෙනකොට, ඕමනාවල් වැඩි වෙනකොට, කාර්යයන් බහුල වෙනකොට, නොඑක් දේවල් වෙනකොට, විශේෂයෙන් කාර්ය බහුල තත්ත්වයට පත් වෙනකොට, ඔබට තියෙන කටයුතු ප්‍රමාණය වැඩි වෙනකොට ඔබට ඇති වෙන්නේ දුකද සැපද කියන එක දැන් ඔප්පු කළා. ඒ නිසා බුදුන් වහන්සේ පව දේශනා කරේ ස්වල්ප කටයුතු ඇති බව උතුම්ය කියලා. ස්වල්ප කටයුතු. කටයුතු ප්‍රමාණය අඩු වෙනකොට එහිදී ඔබට ඉෂ්ට සිද්ධ කරගන්න තියෙන දේවල් අඩුයි. අඩු වෙනකොට ඔබට බොහොම ලේසියෙන් එය තුලින් සතුටක් ලබන්න පුළුවන්. ඊළඟට ඔහු දකිනවා එසේ හිටියත් අල්පේච්ඡතාවයෙන් හිටියත් සතුට ලැබුණාම එය තාවකාලිකයි කියලා. ටේකින් නැති වෙනවා. ආය ඔහු උත්සාහ කරලා ඒ කරුණු දෙකක් ගත්තොත් ඒ කරුණු දෙක පූර්ණ කළ යුතුයි කියලා. එක කරුණක් විතරක් ඔහුට තිබුණත් අල්පේච්ඡ වෙලා ඔහු දකිනවා මෙය ආයෙ නැති වෙනවා, දුකටපත් වෙනවා, නැවත 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 උත්පාදනය කළ ගත යුතුයි. වාහනයකට තෙල් ගහනවා වගේ සැරින් සැරේ සැරින් සැරේ උත්පාදනය කර ගත යුතුයි කියන තැනට ඔහු එනවා. ඊට පස්සේ ඔහු හොයන්න පටන් ගන්නවා මේ සතුට ස්ථාවරව තබා ගැනීමේ ක්‍රමයේද. එතනදී දහම එනවා. ඔහුට ඕන වෙනවා දැන් ඔහු දන්නවා මරණයෙන් පස්සේ භව ගමනක් තියෙනවා අය. නැත්තම් තවත් අයගේ භාෂාවෙන් කියනවා නම් ආත්ම ගමනක් තියෙනවා අය කියන එක. එතකොට මම මේ දෙගොල්ලන්ව පොදුවේ කියන්නේ ඒ භව ගමන නැත්තම් ආත්ම ගමන පවා සතුටෙන් තියන්න ඔහුට උවමනා වෙනවා. ඊගාව එකත් සතුට තියාගෙන දැන් මේ ආත්මේ හොඳට සැප විඳා සතුටෙන් හිටියා. දැන් අවශ්‍යතාවය තියෙන ඊගාව එක ඊළඟ ජීවිතේ. එතනදී ඔහු දැනගන්නවා දිව්‍ය තල ගැන. දැනගෙන මීටත් වැඩි සැප තියෙන තැන් ඔහුට හම්බ වෙනවා. එතකොට ඔහු උත්සාහ කරනවා දැන් මරණයෙන් පස්සේ එතෙන්ට යන්න. ඊළඟට ඔහු උත්සාහ කරලා උත්සාහ කරලා උත්සාහ කරලා යනවා මරණයෙන් පසු ඊගාව භවයේ දිව්‍යාත්මයකට ළඟා වෙනවා. එතනදීත් ඔහු මේ ගැටලුවට මුහුණ දෙනවා. අවශ්‍යතාවයන් වැඩි අර කතන්දර ටිකම සිද්ධ වෙනවා. එතකොට ඔහු එතනින් ඔබට යන්න උත්සාහ කරනවා සැබෑ සතුට නොනැසී පවතින සතුට තියෙන තත්ත්වේ. ඔහු දකිනවා ඊට ඉහළින් තියෙන භූමිය. ඉහළින් තියෙන තත්ත්වය. ඒ අනුව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දිව්‍යතල ඉහළටම ගිහින් එතනින් බ්‍රහ්ම තල වලට ප්‍රවිෂ්ඨ වෙනවා. මානසික තල. එතකොට මනස ප්‍රධාන කරගත් සියුම් ශරීරය තියෙන ජීවීන් බවට පත් වෙනවා. අද අපි මනුස්ස ලෝකයේ ඉන්නේ මනස ටිකක් සහ භෞතික ශරීරයේ ගොඩක් තියෙන අය. අපේ වැඩියෙන් තියෙන්නේ ඔබ දකිනවා පඨවි. ආපෝ තේජෝ වායෝ ආකාශ කියන ටිකෙන් හැදිලා තියෙනවා. එහි වැඩිපුරම තියෙන කොටස පඨවි. ආපෝ තේජෝ වායෝ ඔය ටික තියෙනවා අඩු වැඩි වශයෙන්. එතන ඝනත්වයේ තමයි වැඩිම තියෙන්නේ. මේ උසස් තල වලට යනකොට මෙන්න මේ තියෙන ෆෝමියුලා එක මේ රටා වෙනස් වෙනවා. ඝන අඩු වෙලා අනිත් පැත්ත ටික 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 වර්ධනය වෙනවා. අනිත් පැත්තට යන්නේ. එතකොට අවසානම තත්ත්වයට ගියාම ඔබ දැකලා තියෙනවා විඥාන කියන තලයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. හයයි. ආකාශ කියන තත්ත්වයට යනකොටත් පඨවිත් නැහැ. තේජෝත් නැහැ. ආපෝත් නැහැ. වැගිරෙන ස්වභාවයක් නැහැ. ටිකින් ටික ඉහළට යනකොට සියුම් ශරීර කියලා කියන්නේ ඒ නිසයි. එතකොට මේ පංචේන්ද්‍රිය අපේ මේ පංච භූතයෙන්ගින් හැදිලා තියෙන ශරීරේ ටිකෙන් ටික ටිකෙන් ටික වෙනස් වෙන හැටි ඔබට තේරෙනවා. හැබැයි අර අවශ්‍යතාවයන් තිබේ. ඉහළටම යනකොට බ්‍රහ්මතලයටම යනකොටම ඔහුට අවශ්‍යතාවයන් ඉතාම අල්ප මට්ටමටම කරගෙන ඉන්නවා. නමුත් එතන බ්‍රහ්ම සතුට තියෙනවා. හැබැයි ඔහු දැනගන්නවා ඒක සැබෑ සතුට නොවේ කියලා. සැබෑ සතුට තියෙන්නේ සියල්ලන්ටම ඔබෙන් කියලා දැනගන්නවා. එතනදී ඔහුට ලැබෙනවා අලුත් වචනයක් නිවීමටපත් වීම. නිර්වාණගාමී වීම කියලා. එතකොට ඔහු ඒක දැනගන්නවා විතරක් නෙමෙයි මම මෙහෙම දෙයක් දැනගත්තායි කියනවා. කවුද ඒ තත්ත්වයට පත්වෙච්ච උත්තමයා ඒක දේශනා කරනවා මෙතනයි සැබෑ සතුට නැති නොවන සතුට තියෙන කියලා. දෙවිවරුන්ට බ්‍රහ්මයින්ට වගේම මිනිසෙන් කියන කොට්ටාස තුනටමත් ඊළඟට ඊට පහත් භවයන්වල ඉන්න ප්‍රඥාවන්තයින්ටත්
එක සේ උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මෙතනයි සැබෑ සතුට තියෙන්නේ කියලා. එතකොට අපි මුලට ආපහු ගියොත් අපි කල යුත්තේ කුමක්ද? පළවෙනි එක තමයි අර දුවන දිවිල්ල නවත්ත ගත යුතුයි. අවශ්‍යතාවයන් වැඩි කරගන්න දුක වැඩි. අවශ්‍යතාවයන් අඩු කරන්න. හැකියතාක් අඩු කරන්න. අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් ඉෂ්ට සිද්ධ කරන්න. ශනසිල්ලේ විවේකී ජීවිතයක් ගත කරන්න. එතකොට ඒ ජීවිතය සුන්දර වෙනවා. උදාහරණයට මම ගන්නවා මේ මල. ඔබට පේනවා මෙතන මල් ගොඩක් තියෙනවා. මේ එක මලක් ඔබ ගන්න. මේ මල සුන්දරයි. එයා ඊටාම සාර්ථකව ජීවිතය ගත කරනවා. සුවඳ හමනවා. එයාට අවශ්‍යතාවයන් තියෙන්නේ මූලික අවශ්‍යතා විතරයි. දැන් කිව්වොත් වාතය, ජලය, ආලෝකය. සබා දහමෙන් නොමිලේ ලැබෙන ටික විතරයි එයා අවශ්‍යතාවන් විදිහට සලකලා තියෙන්නේ. අපිටත් එසේ. සබා දහමෙන් අපේ මූලික අවශ්‍යතා සැපයේ අපි ඒවා අවම කරගෙන ඉවත් කරගෙන දැඟලීම නෙමෙයිද තියෙන්නේ. වාතය, ජලය, ආහාර. මේ සියල්ලම කොහෙද තියෙන්නේ කියලා හිතලා බලන්න. ආහාර තියෙන පොළොවේ හැම තැනම අපි ඒවා පැත්තකට දාලා වෙනත් ඒවා තමයි ගන්නෙ. පන්සලකට ගියාම බලන්න කොයි තරම් ආහාර විසිකරනවද කියලා දාන්නේ නෙවෙයි. මානෙල් මල් දඬු කොයි තරම් තොගයක් විසිකරනවද බලන්න ප්‍රණීත ආහාරයක්. ඒ වගේ කොයි තරම් දේවල් කැලේට වැවිලා තියෙනවද බලන්න ඉතාම වටිනා කෑම කැලේ දාලයි කන්න සල්ලි නැහැ කියන්නේ. ඒක අපි විසින් මුලාවට පත්වීමෙන් සහ අනුගමනය කරන්න යෑමෙන්, අනුකරණය කරන්න යෑමෙන්. අරයා කන්නේ මේවා මේ ආදිවාසීන් මම ඒවා කියන්න මේ අවස්ථාව කරගන්නේ නැහැ. වාතයත් ජලයත් තාමත් නොමිලේ. මීට අතිරේකව වැදගත්ම දේ ජීව ප්‍රාණ ශක්තියෙන් අපි සියලු දෙනා ක්‍රියාත්මක වෙන්නේ. ජීව ප්‍රාණ ශක්තියත් නොමිලේ, ප්‍රධානම එකත් නොමිලේ. ඊළඟට සත්වයින්ට ගහකොළන්, සත්තු, සතාසීපව, මිනිස්සුයෝ කියන ජීවි සියල්ලන්ටම තියෙනවා බලාපොරොත්තු වීමක් සතුට ගැන. සතුට වෙන්න පුළුවන් ප්‍රධානම දෙයක් එතන හැමෝම කතා වෙනවා. ආගමික නායකයෝ කියලා තියෙනවා මෛත්‍රිය, කරුණාව, මෘදුභාවය, උපේක්ෂාව, අනික් කෙනා කෙනෙක් කටයුතු කිරීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හැමෝම එහෙනම් බලාපොරොත්තු වෙනවා මෛත්‍රිය, කරුණාව, මෘදුභාවයෙන් අනික කටයුතු කරයි කියන දේවල් බලාපොරොත්තු වෙනවා නේද? ජේසුස් ස්වාමී දරුවෝ කිව්වේ ආදරය දෙන්න කියලා. එහෙමනම් මේ ජීවීන්ට ජීවත් වීම සඳහා, සතුට වීම සඳහා ප්‍රධානම දේ තමයි ප්‍රේමයවත් ආදරය. නොමිලේ. මිලක් යන්නේ නැහැ. දෙන්න මුදලක් යන්නේ නැහැ. ගන්න මුදලක් යන්නේ නැහැ නේද? මහන්සියකින් තොරව කරන්න පුළුවන් ප්‍රධාන අවශ්‍යතාවයන් සියල්ලම තිබියදී නේද අඳුර අත ගන්නේ? මූලික අවශ්‍යතාවයන් නේද අපිට ජීවත් වෙන්න අවශ්‍ය? අනිත් ඒවා අපි බලෙන් දාගත් දේවල්. වාසස්ථානයක් හදන්න ඕනේ ඔබ කියයි, වාහනයක් ඕනේ කියලා ඔබ කියයි. ඒ ඔබට ළඟා කරගත හැකි. මොකද ඒවත් විශ්වයේ තියෙන දේවල්, පවතින දේවල්. සාර්ථක භාවය කියන්නේ විශ්වයේ නිර්මාණයක්මයි. ඔබ සාර්ථක භාවයට පත් වෙන්න කවුරුත් අහනම් කරලා නැහැ. භෞතික තලයේ ඔබට මහන්සිලා සාර්ථක භාවයට පත් වෙන්න පුළුවන්. පත් වෙලා ඔබේ අවම අවශ්‍යතාවයන් සපුරා ගත්තොත් ඔබ සතුටින්. වාහනයක් අවශ්‍ය වෙන්න පුළුවන්. වාහනයක් ඔබට ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ ඒ තුලින් සතුට බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි සතුට තියෙන්නේ මම ඔබට කිව්වා මේ සියල්ලට උඹේ. ඔබේ කෑමකින්, වාතයෙන්, ජලයෙන්, ප්‍රේමයෙන්, වාහනයෙන්, ගෙදරින් සතුට ලැබෙන්නේ නැහැ. සතුට තියෙන්නේ මේ සියල්ල අභිභවා යන ස්ථානයේ. හෙවත් ඔබේ ආරම්භක මූල ස්වභාවයට ඔබපත් වීමේ. මූල ස්වභාවය කියන්නේ ආරම්භක ස්වභාවයයිනේ. ආරම්භක ස්වභාවයේදී ඔබ බලන්න බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව දෙස. ආවස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි ජීවීන් මේ මහ පොළොවේ පදිංචි කර වෙනකොට තිබිච්ච අවශ්‍යතාවයන් ගැන බලන්න. අද අපි විසිනුයි මේවා වර්ධනය කරගෙන තියෙන්නේ. අද කොයි තරම් දේවල් වුණොත් තාක්ෂණයට පින් සිද්ධ වෙන්න කියන්න බෑ. නමුත් මම මේ වචනේ පාවිච්චි කරනවා. පින් සිද්ධෙන්න හෝ පව් සිද්ධ වෙන්න අද ඒ නිසා මොන තරම් දේවල් ඕනද? අද කෙනෙකුට ජීවත් වෙන්න දවස ගත කරන්න මොන තරම් දේවල් ඕනද? කුඩා දරුවෙකුට අධ්‍යාපනය ලබන්න මොන තරම් දේවල් ඕනද? කිසිම වියදමක් නැතුවයි පෙර කාලේ ඍෂින් වහන්සේ කෙනෙක්, යෝගී කෙනෙක් ළඟට ගිහිල්ලා අධ්‍යාපනය ලැබුවේ.
පසු කාලීන මෑත භාගයේ ගුරුතුමාලා නොමිලේ අධ්‍යාපනය ලබා දුන්නා. පොතපතත් නොමිලේ ලැබුණා. පොඩි දෙයකට විතරයි වියදම් කරේ. අද අවශ්‍යතාවයන් අසීමිතයි. අසීමිත ආශාවන් එනකොට ඒ ඉෂ්ට වුණේ නැත්තම් සතුට ලැබෙන්නේ නැහැ. එතකොට ලැබෙන්නේ දුකයි. අසීමිත ආශාවන් ඉෂ්ට කරගන්න හැමෝටම බෑ. බහුතරයකට බැරි නිසා දුකෙන් මේ ලෝකේ ඔන්න පිරෙන්න පටන් ගත්තා. එහෙමනම් අපි කල යුත්තේ අපේ අවශ්‍යතාවයන් පුළුවන් තරම් වර්ධනය කරගෙන ඒවා තෘප්තිමත් කරලා සතුටටපත් වීමද අපිට කරන්න පුළුවන් ස්වල්ප කටයුතු සහ ස්වල්ප ආශාවන් මත ඉඳලා තෘප්තිමත් භාවයටපත් වීමද ඉන් ඔබ්බේ තියෙන සැබෑ සතුට අත්දැකීමද කියලා මම ඔබෙන් අහනවා. මාගේ අද මාතෘකාව අවශ්‍යතාවයන් සීමිත කරගන්න කියන එකයි. අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් මත ඉන්න ඒ ඔබට විශ්වෙන් සැපේ. මේ මලට පිපෙන්න අවශ්‍ය සියලුම සාධක විශ්වෙන් සැපෙන්නේ. කවුරු හරහා හෝ වතුර ටික ලැබුණා. වාතයත් ලැබුණා, ආලෝකයත් ලැබුණා. කවුරු හරහා හෝ මල ඉල්ලුවේ නැහැ. කවුරු හරි යන්න මට වතුර දාන්න කියලා කිව්වද කවදාවත් නැහැ. ඒ සබදාමි තීන්දුවයි. ඒ වගේමයි ඔබේ අවශ්‍යතාවයන් සැපෙන්න සබදාමි තීන්දුවක් තියෙනවා. ඒ තීන්දුව තමයි අනිකාට ප්‍රේම කිරීම. එතකොට ඔබ කවදාවත් බඩගින්න ඉන්නේ නැහැ. ඊළඟට ඔබට වෙහෙස මහන්සි වී යමක් හොයා ගැනීමේ තීන්දුවක් තියෙනවා. ක්‍රමයක් සකසලා තියෙනවා. උට්ටාන වීරිය තිබිය යුතුයි. ධෛර්ය සම්පන්නව කටයුතු කිරීමෙන් ඔබට සැබෑ තෘප්තිමත් භාවය ලබා ගන්න පුළුවන්. ඔබ ඒක දකින්න දැකිය යුතුයි. තාවකාලිකයි මේ තෘප්තිමත් භාවය. මම සැබෑ තෘප්තිමත් භාවය සැබෑ තැනින් ලබා ගන්නවා කියන එක. එතකොට ඔබට එතන තේරෙනවා මේ තෘප්තිමත් භාවය ඔබ මෙතෙක් ළඟා කරගත්තේ සිත කියන දේ සඳහායි කියලා. සිතේ භාවමය තත්ත්වයක්. අපි මෙහෙම කරන එක වැරදි. මෙහෙමයි කළ යුත්තේ. හෘදය ආශ්‍රිතව ක්‍රියාත්මක වන සිත යම් අමුතු භාවමය තත්ත්වයකට පත් කරන එකයි අපි මේ ද්‍රව්‍යමය දේවල් වලින් කරේ කියන එක. ඉතින් ඒ ද්‍රව්‍යමය දේවල් නැතුව සිත අමුතුමත් භාවයට පත් කරගමු. අපි සිතේ අමුතු භාවය ඇති කරගත්තේ කාර් එකක් ලැබීමෙන්, ගෙයක් ලැබීමෙන්, බිරිඳක් ස්වාමියෙක් ලැබීමෙන්, ආරක්ෂාවක් ලැබීමෙන්, අධ්‍යාපනය ලැබීමෙන් නොයෙක් දේවල් වලින් තමයි. ඒ භෞතික දේවල් වලින් තමයි අපි මේ ආධ්‍යාත්මිකව තියෙන නොපෙනෙන්නා වූ තැනක තියෙන භාවමය සතුට ඇති කරගත්තේ. ඉතින් එතකොට ඔබට තේරෙනවා ඇති ඒවා නෙමෙයි මෙතන බලපාන්නේ කියලා. මෙතන බලපාන්නේ සිතේ ස්වභාවයමයි. ද්‍රව්‍යයකින් ඔබ ඒක ඇති වුණා කියලා හිතනවා විතරයි. ඇති වුණේ ඒ ද්‍රව්‍ය නිසා ඔබ හිතලා ඇතුළේ ඇති කරගත් සතුටයි. දැන් මේ මල් පෝච්චිය දැක්කම සතුටක් ඇති වුණා කියන්නේ. ඒක අපි ඇති කරගත් එකක්, අපි තුල ඇති වෙච්ච එකක් මිසක් මල කිසිම බලපෑමක් අපේ ඇඟටවත් ඇතුළටවත් කරේ නැහැ. කාර්යයකට කරන්නත් බෑ, ගේකට කරන්නත් බෑ. අපි ඒ භාවමය තත්ත්වයට පත් වෙන්නේ අපිට දැන් මෙහෙම දෙයක් තියෙනවායි කියන සංකල්පනාවයි. අපි එතකොට වැසෙ තෙමින් නැහැ කියලා බය නැහැ. ගමනක් යන්න අපිට දෙයක් තියෙනවා කියලා අපි අතරමං වෙයි පාරේ යන්න දෙයක් නැති වෙයි වාහනයක් නැති වෙයි කියලා බය නැහැ. අපිට ආදායමක් ලැබෙනවා, රස්සාවක් තියෙනවා කියන එකෙන් බය නැති වෙනවා. එහෙනම් කොහොමද අපි නැති කරගෙන තියෙන්නේ සතුට ලබා ගන්න? බයයි නැති කරගෙන තියෙන්නේ. ඇති කරගත්තේ කවුද බය? විශ්වය ගැන හරියට දන්නේ නැති ඔබයි. සියල්ල සැපේ. ඒකයි බයිබලෙත් කියන්නේ. යේසුස් වහන්සේ නුඹේ හිසකෙස් පවා ගණන් කර තිබේය, අහසේ ප්‍රියාසරණක කුරුල්ලන් දෙස බලන්න කියලා. නිකාන් ගෙදර ගිහින් බුදිය ගන්න කියලා උන්වහන්සේ එතන කියන්නේ නැහැ. කියන්නේ කලදර වෙන්න, කරදර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සියල්ලම විශ්වයේ මෙහෙවීමක් තියෙනවා. ඔබට ලැබෙනවා ඔබේ ලබා ගන්නා ක්‍රමයේ විතරක් ඉගෙන ගන්න කියලායි කියන්නේ. කුරුල්ල වගේ උඹ ඇවිද්දාම උඹට කවුරු හරි කණ්ඩ දෙයක ගෙදර ගිහින් බුදිය ගන්න කියලා උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ ප්‍රඥාවන්තයි. බුදුන් වහන්සේ දේශනා කරනවා උට්ටාන වීරිය ඇති කරගන්න, සතිය ඒවා සිහි ඇති කරගන්න, මේ වගේ දේවල් කියනවා. එතකොට මෙතනදී දකිනවා මේ අවශ්‍යතාවයල් සම්පූර්ණ කරගන්න ආකාරය. දඟලන්න එපා කියලායි කියන්නේ. දැඟිලි යුතු නෑ. දඟලන දඟලන්න සතුට නෙමෙයි ඇති වෙන්නේ දුකයි. දඟලන්න එපා. සියල්ල විශ්වයෙන් සම්පාදනය කරලා තියෙනවා, ලබා ගන්න ආකාරය ඔබට කියලා දීලා තියෙනවා නොඑක ආකාරවලින්. ඒක ලබාගෙන ඔබේ මේ ජීවිතය ගත කරන්න සතුට හේවීමට ඒව භාවිතා කරන්න එපා. භෞතික දේවල් සතුට හේවීම සඳහා භාවිතා කරන්න එපා. ඒ ඔබට සතුටක් ගෙන දෙන්නේ නැහැ. ඔබ විහිං එක්තරා මුලාවකට පත් වෙලා තමයි සතුටට පත් වෙන්නේ. අන්න අර දේවල් තියෙනවා දැන් බය නැහැ කියලා. ඉතින් නිකම්ම බය නැති කරගන්නකෝ. කෙසේ හෝ මගේ වැඩේ සිද්ධ වෙනවා කියන විශ්වාසය ඇති කරගන්න. ඒතරේ බය නැති වෙනවා. මම අනිවාර්යයෙන්ම නිර්වාණගාමි වෙනවා කියන්නේ. එතකොට බය නැති වෙනවා. මම අනාගතේ සතුටු කෙනෙක් වෙනවාමයි ඊගාව භවයේදී උසස්ම සතුටු නිර්වාණ ගාමි තත්ත්වයට මම පත් වෙනවාමයි. ඒ අධිෂ්ඨානය තියාගන්න.
मे जीवित मम सतुटी गतकर्ण अमाई मठ अवश्यता तिब्बतकन तत्क मम सतुट माँ विसी अतिरगण मम ये सतुट पारिभोग कर्ण मठ केहल मल वाहन किंग गे किंग त्वेन कि मम सतुट पत्न पत्न ये मट्ट मठ मम बहि न मम बाहिर साधकुली अतुट सतुट दागान तत्ट मम पत्न मगे सतुट मातुम त्यागा मठ सियाल लभी तिबे कें तत्ट पत्न सब इन सियाल विश्व लभी तीर दुख नु सत्री बहुम प्रायोगिक कारण टीका लघु गमर देवाटी अक्वे अत्र पत्र सरल देवाटी मं की बराबर तीन इपड़े कल्पना कर इतर करना कल्पना कर ला प्रज्ञावंत आदर सी पत् करना ते को सीएल दिन आटे मैं आशीर्वाद करना तेरवा सरनाये देवीटाई दम दिवाकर नमामि श्रावक संघ दिवाकर नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा नमस्कार।